Bowen, Ugrahamonga Madurin Piligano, Monkey, a mom's life in Australia, Kina, YouTube channel. Like it. Make her mama Karana the Nedakira Tika Kali at this say, hit the hitapu video a cock. Make a Karan hitue, keep the Nikmagi request Kerala Tibuna, eat a passimang husband in a home, Yatama encourage Karana, Eka Karana, Eking Samhara I to the work way here. ඉතින් අද අපි කතා කරන්නේ මම කොහොමද ඉක්මනට ප්‍රෙග්නන්ට් වුනේ මේ මාස දෙකමාරක් වගේ කාලය ඇතුළත මම මොනවද කරේ කියන එක තමයි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම පොඩ්ඩක් කියන්නම් අද හා ගෙදර පොඩි පාටි එකක් ඒ හින්දා සද්ද බද්ද පොඩ්ඩක් වැඩි ඇති ඒකෙන් සමාවිල්ලනවා ඉතින් මම මුලින්ම පටන් ගන්නම් ප්‍රෙග්නන්ට් වෙන්න හිතපු කාලේ ඉඳන් ගැන මොකද ඒ කාලේ තදගත් නිසා ඉතින් අපි බබෙක් හදන්න තීරණය කරේ 2019 අන්තිම හරියේ ඊට කලින් අවුරුද්දක විතර කාලයක් තිබුණා හරිම කරදර කාලයක් ඉතින් ගොඩක් කරදර තිබුණා ප්‍රශ්න ගොඩක් ආවා ඉතින් ඒ නිසා මමයි හස්බන්ඩ්වයි ගොඩක් ස්ට්‍රෙස් වෙලා බොහොම දුකින් වගේ තමයි ඒ කාලයක් ගත කරේ ඊට පස්සේ අපි දෙන්න හිතුවා දැන් මේක ස්ට්‍රෙස් එක ප්‍රශ්න නැති කරගන්න හිත සහැල්ලු කරගන්න නම් මොකද කරන්න කියලා ඊට පස්සේ අපි තීරණය කරා ලංකාවට පොඩි නිවාඩුවකට එන්න කියලා. ඇත්තටම නිවාඩු තිබුණෙත් නැහැ අපිට. ඒ වුණාට නෝපේ අරගෙන තීරණය කරා යන් ලංකාවට කියලා. හිත සහැල්ලු කරගන්න ඕන නිසා. ඉතින් අපි ලංකාවට ආවෙම එහෙම plan එකක් තියාගෙන මේක හිත හදාගන්න වගේ එකක් තමයි ඉඳගෙන ආවේ. ඉතින් මේ එනකොටම අපි මගේ යාළුවා ඇත්තට ගොඩක් අය දන්නේ නැහැ සමහර මේ වීඩියෝ එක බලද්දි දන්නේ නැහැ දැනගන්නේ මම ලංකාවට ඇවිල්ලා ගියා කියලා. ඒගොල්ල තරහ වෙන්න එපා කියලා ඉල්ලනවා. මොකද මම ඇත්තටම ආවේ මමයි හස්බන්ඩුයි ඇත්තටම ආවේ අපි දෙන්නගේ plan එකක් තිබුණා කරන්න ඕන දේවල් කිප්පයක් ගැන. ඉතින් ඒ දේවල් ටික කරන්නම හිතාගෙන තමයි ලංකාවට ආවේ මොනවද කියලා වීඩියෝ එකේ අන්තිම හරියේදී කියන්න. ඉතින් ඒ ලංකාවට ඇවිල්ලා හිත සැහැල්ලු කරගෙන ආයෙම හියාව මාසෙකට විතර පස්සේ ඒ ඇවිල්ලා තමයි බබෙක්ට try කරමු කියලා හිතුවේ ඒ හිතලා මාස දෙකක් වගේ යනකොට මම pregnant වුණා. ඉතින් මේ මාස දෙක ඇතුළත මම කිව්වනේ දැන් මගේ හිතේ තිබ්බ stress එක නැති කරගන්න තමයි ගියේ කියලා. ඒ හින්දා බොහොම සැහැල්ලු මනසක් තමයි මට තිබුණේ ආයේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිත හදාගෙනයි ආවේ. ඉතින් ඒ ස්ට්‍රෙස් නැති වෙච්ච එක ලොකු උදව්වක් වුණා මට ප්‍රෙග්නන්ට් වෙන්න. මොකද මම දන්නවා ගොඩක් ගෑනු ළමයි හරියට ස්ට්‍රෙස් වෙලා ඉන්නවා. සමහර අය මේ බැඳපු ගමන් මාසෙයි දෙකයි හරියට කල්පනා කරනවා තාම බබෙක් නැහැනේ තාම බබෙක් නැහැනේ කියලා. ඉතින් ඒ වගේ අයට කියන්නේ ස්ට්‍රෙස් වෙන්න එපා. ඒක බොහොම නරක දෙයක්. ඇඟේ හෝමෝන් හරියට වැඩ කරන්න නම් ස්ට්‍රෙස් නැතුව හිත සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. ඊළඟට මේ කාලේ ඇතුළත කියන්නේ ඔය ප්‍රෙග්නන්ට් වෙන්න හිතන ගන්න කාලේ ඇතුළත සහ ඊට කලින් ඉඳලා මම සාමාන්‍යයෙන් ජිම් යන්නේ කෙනෙක් නෙමෙයි. උනාට ඒ කාලෙත් ගියා. ඉතින් ඒ කාලේ ජිම් එකට ගිහිල්ලා අර ලොකෝට මැෂින් වලින් එක්සර්සයිසස් කරේ නැහැ. උනාට සාමාන්‍යයෙන් බඩ අඩු කරගන්න ඔය සාමාන්‍ය බිම දිගා වෙලා කරන ඒවා ඇවිදින ඒවා ඒ වගේ එක්සර්සයිසස් තමයි කරේ. ඉතින් ඒ නිසා මම ඒ කාලේ බොහොම ෆිසිකලි ඇක්ටිව් විදියට කාලය ගත කරපු කාලයක් තමයි තිබුණේ. ඉතින් මම හිතනවා ඒකත් ලොකු උදව්වක් වුණා කියලා. මොකද මේ නැත්තම් මම මගේ ජොබ් එකේදී සාමාන්‍යයෙන් කරන්නේම ගොඩක් වෙලා මට තියෙන පුටුවේ වාඩි වෙලා ඉන්න. ඉතින් දවසේ පැය 8ක් විතර මම කරන්නේ පුටුවේ වාඩි වෙලා ගත කරන කාලයක් තමයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ ජිම් එකට ගිහිල්ලා එක්සර්සයිසස් කරපු ඒවා
මට උදව්වක් වුණා කියලා. අනිත් එක මම ජිම් එකට යන්න තීරණය කරේ හස්බන්ඩ් වෙනුවෙන්. හස්බන්ඩ් තමයි ජිම් එකට යවගන්න උනේ. යාව එන්කරේජ් කරන්න සපෝට් එකට තමයි මම ගියේ. උනාට ඒකත් අන්තිමට මට උදව්වක් වුණා. ඊළඟට මම හිතනවා මගේ කෑම කන විදිය ලොකු උදව්වක් වෙන්න ඇති කියලා ප්‍රෙග්නන්ට් වෙච්ච එකට. මොකද දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නකොට අපි වේල් තුනක් කනවා. ඒ වේල් තුනටම අඩු ගානේ වේල් දෙකක්වත් බත් කනවා. රෑට තමයි ඔය වෙන මොනවා හරි ජාතියක් කන්නේ. එහෙමනේ කන්නේ. මමත් එහෙම තමයි ලංකාවේදී කෑවේ. ඒ වුණාට දැන් වෙනකොට මම මගේ කෑම ගන්න විදිය ගොඩක් වෙනස් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු කීපයක් තිස්සේ මම බත් කන්නේ එක වෙලයි. ඉතින් ඒ කන වෙලාවත් දවල්ට තමයි බත් කන්නේ. මොකද පුරුද්දත් අරගන්න බෑනේ. ඒ නිසා දවල්ට අනිවාර්යෙන් බත් කනවා. ඒ බත් කන වෙලාවට බත් කන්නේ එක හැන්දක් වගේ. ඉතින් ඒ බත් කන එක හැන්දට එළවලු තමයි පිගානේ ඉතුරු ටික ඔක්කොම. සමහර වෙලාවට එළවලු තම්බලා කන වෙලාවලුත් තියෙනවා. කැරට්, බ්‍රොකොලි, බෝන්චි, කෝලිෆ්ලවර් ඔය වගේ එළවලු තම්බලත් කනවා බත් එක්කම. එහෙම නැති වුණත් එළවලු තමයි වැඩිපුර මගේ පිගානේ තියෙන්නේ. ඉතින් එහෙමයි දවල්ට කන්නේ. උදේට ගොඩක් කාලවලට මම කන්නේ බිත්තර සහ එළවලු. අනිවාර්යෙන් බිත්තර කනවා. බිත්තර සහ එළවලු. මොකද මම වෙජිටේරියන් නෙවෙයි, පෙස්කටේරියන්. පෙස්කටේරියන් කියන්නේ මම සී ෆුඩ් කනවා, ෆිෂ් කනවා, බිත්තර කනවා, කිරි ජාති කනවා, ඒ ඔක්කොම කනවා. හැබැයි මම කිසිම මස් ජාතියක් කන්නේ නැහැ. දැන් අවුරුදු මං හිතන්නේ 20කට වැඩි. මම ඉස්කෝල යන කාලේ තමයි මස් කන්නේ නැවතුනේ. ඉතින් ලංකාවේ ඔය හදන මස් වර්ග ගොඩක් ඒවලට නරක හෝමෝන් ජාති ගහනවා. සත්තු ඉක්මනට ලොකු වෙන, ඉක්මනට හැදෙන්න ගොඩක් එක එක දේවල් ගහලනේ ඔය සත්තුන් හදන්නේ. ඉතින් මම හිතන්නේ මට ඒකත් මගේ ඇඟේ වෙනසක් ඇති කරවන්න උදව් වෙන්න ඇති. මොකද මම දන්න විදියට ලංකාවේ ගොඩක් අයට මේ බබාලා හම්බෙන්න ගියම ප්‍රශ්න එනවා. මං හිතන්නේ ආහාර ගන්න ආහාර රටාවත් එක්ක. මොකද දැන් ගොඩක් කෑමවල වස විස තියෙන නිසා. ඉතින් ඒ නිසා කෑම ගැන චුට්ටක් කල්පනා කරන්න. මස් ජාති ගන්නකොට බොහොම විශ්වාසයෙන් කන්න පුළුවන් මස් ජාති ගන්න. මස් නොකා ඉන්න කියන්නේ නෑ මම. ගන්නකොට ඒ වගේ විශ්වාසයෙන් කන්න පුළුවන් මස් ජාති ගන්න. ගොඩක් ඒවයි හෝමෝන් ගහලා හදපු සත්තුන්ගේ මස් තමයි තියෙන්නේ. ඉතින් මම මස් කන්නේ නැති නිසා මාළු විතර, මාළු සහ සී ෆුඩ් බිත්තර විතරයි කන්නේ. ඉඳ හැමදාම උදේට මම අනිවාර්යෙන් බිත්තර කනවා. ඒත් එක්ක තව මොන හරි එළවලු තමයි කන්නේ. පාම් පෙත්තක් කන වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි උදේ කන්නේ. රෑට නම් ගොඩක් කලාවට බොහොම කන නොකන සයිස් එකට තමයි කන්නේ. බඩගිනිම කියලා හිතච්ච දවසකට පොඩ්ඩක් ඔය මොනවා හරි හදාගෙන කනවා. නැත්තම් ගොඩක් කලාවට තේකක් බීලා, කෙසෙල් ගෙඩියක් කාලා, මොනවා හරි පොඩි දෙයක් කාලා තමයි රෑට ඉන්නේ. ඉතින් ඔය විදියට තමයි මම කෑම ගන්නේ දැන් අවුරුදු කීපයක් තිස්සේ. ඉතින් ඒ නිසා ඔය ප්‍රෙග්නන්ට් වෙන්න ට්‍රයි කරන කාලෙත් ඔය විදියට තමයි මම කෑම කෑවේ. ඒ වගේම ඔය ගොඩක් කලාවට ෆ්‍රෙෂ් එළවලු, පළතුරු, බිත්තර සහ මාළු තමයි මම කෑවේ. ඊට අමතරව අනිවාර්යෙන් මම කරපු දෙයක් තිබුණා. ඒ තමයි පොල් වතුර බොන එක. ඒක දැන් මට පුරුද්දට ගිහිල්ලා වගේ ගොඩක් කලාවට දවසකට එකක් වගේ බොනවා. මොකද මෙහි පොල් වතුර තැඹිලි මොනවත් හොයාගන්න නැහැනේ අපිට එන්නේ බෝතල් කරපුවා. ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ එක ලීටරේ බෝතලයක්. ඒ බෝතලයක් මං දවසකට බොනවා. දවසකට එච්චර බොන්නේ කියලා නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඒ පොල් වතුර බෝතලයක් මම ඒ කාලෙත් ප්‍රෙග්නන්ට් කාලෙත් දුවා. ප්‍රෙග්නන්ට් වෙන්න කලිනුත් පිව්වා, දැනුත් බොනවා. ඉතින් ඔය වගේ ආහාර රටාවක් තමයි මගේ තිබුණේ. ඒ නිසා මං හිතනවා ඒක මට ලොකු උදව්වක් වුණා කියලා ප්‍රෙග්නන්ට් වෙන්න. මොකද මම අනවශ්‍ය විදියට පිටි ජාති, තෙල් ජාති, සීනි ජාති කෑවේ නැති නිසා. මොකද දැන්
රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා මේ පිටි තෙල් සීනි වර්ග කන එකෙන් ශරීරයට කොහොම අහිතකර බලපෑම් වෙනවා හෝමෝන් වෙනස්කම් වෙනවා කියන එක හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රෙග්නන්ටෙන් ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නා නම් ඒව පොඩ්ඩක් කණේක අඩු කරලා බලන්න. ඒ වගේම ඇඟෝෂ්ණ කට්ටිය නම් සීතල කෑම කන්න, සීතල ඇඟක් තියෙන කට්ටිය නම් සීතල කෑම ජාති කන්න එපා. ඒ වගේම හොයාගෙන තියෙනවා උදේට හොඳ ලොකු ආහාර වේලක් ගන්න එක ෆර්ටිලිටි වලට සහ PCOS තියෙන අයට ගොඩක් ප්‍රයෝජනවත් කියලා. ඒ නිසා උදේට ලොකු කෑම වේලක් ගන්න, දවල්ට සාමාන්‍යයෙන් කන්න, රැයට චුට්ටක් කන එක අඩු කරන්න. සාමාන්‍යයෙන් අපේ සිංහල කියමනකුත් තියෙනවානේ උදේට රජෙක් වගේ කාලා දවල්ට සාමාන්‍ය කෙනෙක් වගේ කාලා රැයට ඉඳන්ෙක් වගේ කන්න කියලා. අන්න ඒ විදිහට කාල බලන්න ඕගොල්ලන්ටත් වෙනසක් දැනේවි. ඒ වගේම මතක ඇතුව ඕගොල්ලෝ ගන්න ඕන ඕගොල්ලන්ගේ ෆෝලික් ඇසිඩ් එක. ඒක අනිවාර්යෙන් ගන්න ඕන එකක්. මොකද බබා හැදෙන මුල් කාලේ, කියන්නේ ඇත්තම කිව්වොත් අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නත් කලින් තමයි මේ ෆෝලික් ඇසිඩ් කියන එක අපේ ඇඟට ඕන වෙන්නේ. කියන්නේ කලලය සංසේචනය වෙලා ඩිම්බය ශුක්‍රාණු එකතු වෙලා කලලේ හැදිච්ච ගමන් ඉඳන් ඒ මූලික අවස්ථාවේ සති කීපය හරි වැදගත් මේ මොලේ සහ ස්නායු හැදෙන්න බබාගේ. ඉතින් ඒ කාලේ තමයි ෆෝලික් ඇසිඩ් ඕන වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රෙග්නන්ට් වෙන්න හිතන් ඉන්නා නම් ෆෝලික් ඇසිඩ් එක ගන්න ඒක අමතක කරන්න එපා. ඊට අමතරව මම මල්ටි විටමින් එකක් ගත්තා. මම මේ කියන මල්ටි විටමින් එක ප්‍රෙග්නන්ට් කාලේ බොන්න තියෙන එක නෙවෙයි, ප්‍රෙග්නන්ට් වෙන්න හිතන් ඉන්නව නම් බොන්න තියෙන මල්ටි විටමින් එක. ඒකට කියනවා ප්‍රීනේටල් මල්ටි විටමින් කියලා. ඉතින් ඒ මල්ටි විටමින් එකක් මම දිගටම ගත්තා ෆෝලික් ඇසිඩ් එකට අමතරව. මොකද අපේ කෑමෙන් අපි කොච්චර සමබල විදියට කන්න හැදුවත්, බැලන්ස් හෙල්දි ඩයට් එකක් ගත්තත් සමහර තියෙන මයික්‍රෝ නියුට්‍රියන්ස් අපිට කෑම වලින් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ දේවල් අපේ ඇඟේ ගොඩක් අඩු වෙනකොට අපිට මල්ටි විටමින් එකක් ගන්න පුළුවන් නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා තමයි මෙහි ඩොක්ටර්ස්ලා කියන්නේ. ඉතින් මෙහි මගේ ඩොක්ටර් නම් මට කියලා තිබුණේ මල්ටි විටමින් එකක් අනිවාර්යෙන් ගන්න කියලා. ඒ නිසා මම ගත්තේ නම් එලවිට් කියන බ්‍රෑන්ඩ් එක. ඒක ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක් හින්දා සමහර විට අනිත් රටවල හොයාගන්න බැරි වෙයි. ඒ වුණාට හොයලා බලන්න ප්‍රීනේටල් මල්ටි විටමින් එකක් තමයි ගන්න ඕනේ. ඉතින් ඒකෙනුත් ලොකු උදව්වක් වුණා මං හිතන්නේ ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න සහ නිරෝගී දරු පැටියෙක් හම්බ වෙන්න. මම කිව්වනේ මම ගොඩක් පොල් වතුර බිව්වා කියලා. ඒ නිසා මතක තියාගන්න වතුර බොන එක අනිවාර්යෙන් කරන්න. දවසට අවශ්‍ය ඒ වතුර ලීටර් ගන්න අඩුම තරමේ ලීටර් දෙක තුනක්වත් බොන්න මතක තියාගන්න. ඇඟ ඩිහයිඩ්‍රේට් වෙන්න දෙන්න එපා කොයිම වෙලාවකවත්. වතුර බොන්න කම්මැලි වගේ නම් කඩෙන් ගන්න ෆෘට් ජූස් නෙමෙයි, ගෙදර හදලා හොඳ පළතුරු වලින් ගෙදර හදලා ෆෘට් ජූස් බොන්න නිකම් වතුර බොන්න කම්මැලි වගේ නම් අඩු ගානේ එහෙමවත් ඇඟට වතුර ටික අරගන්න. නැත්නම් අර මංකුවා වගේ පොල් වතුර, තැඹිලි වතුර ඒ වගේ දෙයක් බොන්න. ඉතින් මම කිව්වනේ ලංකාවට ගිහිල්ලා මම මොනවද කරේ සහ ඒ කරපු දේවල් වලින් මට ප්‍රෙග්නන්ට් වෙන්න, ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න සහ හිත නිදහස් කරගන්න, හිත සහැල්ලු කරගන්න උදව්වක් වුණා කියලා. මේ දේවල් තමයි මම කියනවද නැද්ද කියලා හිතේ හිතේ හිටියේ. මොකද සමහර අය මේ ගැන වැරදියට තේරුම් ගන්න පුළුවන් නිසා. ඒ නිසා මම මේක කියන්න කලින් හැමෝගෙන් ඉල්ලනවා වැරදියට හිතන්න එපා. මම මේ කියන්න යන්නේ මම කරපු දේවල් ගැන කියන්න යනවා නෙවෙයි. මම මේ කියන්නේ මේ වගේ දේවල් කරන එකින් ඔයාලට හිතට ලොකු සැනසීමක් දැනෙනා වගේම මම විශ්වාස කරන ආගම අනුව නම් අපි යහපත් දෙයක් කරාම අපිට ආයේ යහපත් දේවල් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මම ඒ කරපු දේවල් වලින් මටත් යහපතක් වුණා කියලා. ඉතින්
මමයි හස්බන්ඩුයි ලංකාවට ආවෙම සති දෙකක් අනිවාර්යෙන් දුප්පත් අය වෙනුවෙන් උදව් ඕන අය වෙනුවෙන් මෙන් කරනවා කියලා හිතාගෙන ඒ ඉතින් නිවාඩුවට ආවට පස්සේ අපිට සති හතරක් වගේ තමයි ඉන්න තිබුණේ ලංකාවේ ඒකෙන් සති දෙකක් අපේ ලංකාවේ පළාත් කීපෙකම ඇවිද්දා උදව් ඕන කට්ටිය හොයාගෙන යන්න ඉතින් මේකට ගොඩක් කලකට උදව් වුණේ FB එක මොකද මෙහි ඉන්නකොට හොයාගන්න අමාරු වෙන්නේ නැත්තම් මේවාගේ විස්තර ඉතින් FB එකේ කලින් ඉඳලම ලංකාවට එන්න හිටපු කාලේ ඉඳලම මම ඒ වගේ පෝස්ට් දැක්කහම සේව් කරගෙන හිටියා උදව් ඕන අය ගේවා එහෙම සේව් කරගෙන ඉඳලා ලංකාවට ආවට පස්සේ මේ තැන් වලට අපි ගිහිල්ලා පෞද්ගලිකව හොයලා බලලා ඇත්තට මෙයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කරදරයක් තියෙනවද කියලා හොයලා බලලා ඒ වගේ පවුල් ගොඩකට මං හිතන්නේ පවුල් 10කට විතර අපිට උදව් කරන්න පුළුවන් වුණා. ඒ වගේම තව කැන්සර් හොස්පිටල් එකේ ඉන්න චූටි බබාලට තව අබාධිත පොඩි දරුවෝ ඉන්න නිවාසයකටත් ගියා. වැලිමඩ හරි වැල්ලවාය හරි මට හරියට මතක නෑ වැල්ලවායද කොහෙද. වැල්ලවාය පැත්තේ කොහෙද තියෙන පොඩි ළමයි ඉන්න අබාධිත පොඩි ළමා ඉන්න තැනකට වගේ තැන් කීපයකටම අපි ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දීලා උදව් කරා. ඉතින් ඒකෙන් තමයි අර මං කිව්වා වගේ අපිට තිබ්බ ඒ කරදර සහ ඒ ප්‍රශ්න වලින් හිත නිදහස් කරගන්න අපි කරේ. ඒ දේවල් කරාට පස්සේ අපිට හිතට ලොකු රිලීෆ් එකක් දැනුණා සතුටක් දැනුණා අපිට කාට හරි උදව් කරන්න පුළුවන් වුණා කියලා. මොකද ඇත්තම කිව්වොත් ලංකාවේ හිටියා නම් අපි ඒ ලංකාවේදී අපි කරපු රසවල් එක්ක ඒකත් පඩියත් එක්ක මං හිතන්නේ අපිට එහෙම දෙයක් කරන්න අවස්ථාවක් ලැබේ කියලා. ඒත් අපි මේ රටට ආපු නිසා අපිට පුළුවන්කමක් තිබුණා ඒ අපි හම්බ කරන දුක් මහන්සියෙන් අපි හැමෝම හම්බ කරන්නේ ඒ හම්බ කරන ගානේ පොඩි ගානක් ඉතුරු කරගෙන අනිත් අයට උදව් කරන්න. ඒක දීර්ඝ කාලීනව අපි එකතු කරපු සල්ලි ටික මිනිසුන්ට උදව් කරන්නම කියලා. ඉතින් ඒ දේවල් තමයි අපි ලංකාවට ඇවිල්ලා කරේ. ඒ වගේම අනිවාර්යෙන් දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට ගිහිල්ලා ඒ තැන්වලට අපි බාර වුණා. ඒ වගේම හොරණ පැත්තේ තියෙනවා සිල්මාතාවෝ ඉන්න මෙහෙණින් වහන්සේලා ඉන්න ආරණ්‍යයක් එතනටත් ගිහිල්ලා එතනට උදව් කරලා එතනටත් අපි එතන බෝධියට මම නෙවෙයි ඇත්තටම අපේ අම්මා බාර වුණා. ඉතින් ඔහොම ප්‍රධානම අපි විශ්වාස කරන තැන් තියෙනවානේ ඒ වගේ තැන්වලට අපි බාර වුණා. පින්වත් දරුවෙක් වාසනාවන්ත දරුපැටියෙක් අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මං හිතනවා ඒ වගේ තමන්ගේ ආගම අනුව බුද්ධ ආගම යට නම් ඒ විදියට නැත්නම් තමන්ගේ ආගම අනුව පින් අතේ වැඩ කරලා ඒ පිනුත් හිතේ තියාගෙන ප්‍රාර්ථනා කරනවා නම් තමන්ට වාසනාවන්ත දරුපැටියෙක් ලැබෙන්න කියලා. ඒක ඇත්තටම ලොකු බලපෑමක් තියෙනවා. මොකද මං ඒවා කරලා ඉවරලා මෙහි ඇවිල්ලා මාස දෙකක් වගේ යනකොට මම ප්‍රෙග්නන්ට් වුණා. ඉතින් ඒ හින්දා තමයි මම කියන්නේ එහෙම පරක්කුයි කියලා හිතනවා නම් ඔයගොල්ලොත් උදව් කරලා බලන්න. චූටි දරුවෝ ඉන්නවා ගොඩක් කැන්සර් හොස්පිටල් එකේ ළමා රෝහලේ මේ වගේ තැන්වල චූටි දරුවෝ ගොඩක් ඉන්නවා බෙහෙත් ගන්න සල්ලි නැතිව. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා ඒගොල්ලොන්ට උදව් කරලා ඒ පිනෙන් ඔයාලටත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මාස කිහිපයක් කරේ. මම එහෙම ලොකුවට ප්‍රෙග්නන්ට් වෙන්න කියලා හිතාගෙන ලොකු ලොකු දේවල් කරන්න මට කාලයක් ආවේ නෑ. ඇත්තටම ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙච්ච නිසා මම දන්නවා මේ දේවල් ලොකු දේවල් නෙමෙයි කියලා. මොකද සමහරු ගොඩක් එක එක වෙනස් දේවල් අත්දැක බලනවා දරුපැටියෙක්ට හිතාගෙන ඉන්න කාලේ.
ඒක සාපේක්ෂව බලව මම ඉච්චර දේවල් කරලා නැහැ. ඒ වුණාට මම හිතනවා මේ දේවල් වලින් උනත් ඕගලන්ට පොඩි පොඩි දේවල් ගන්න තියෙයි කියලා. මොකද හරියට පසවිස නැති කෑම ජාති කණේක ඊළඟට ඕගලන්ගේ ඇගේ උෂ්ණ අධික සහ සීතල අනුව ඒ කෑම කණේක ඊළඟට හරියට වතුර ටික බොන එක ස්ට්‍රෙස් නොවි හිත සතුටින් ඉන්න එක ඊළඟට ඇක්ටිව් වෙලා ඉන්න එක එක්සර්සයිස් කරනවා නම් ජිම් යනවා නම් නැත්නම් බිසි විදියට ඒ කාලය ගත කරනවා නම් මොකද නිතරම කුටු උඩට වෙලා ඇඳ උඩට වෙලා ඉන්නකොට ඒක අපේ ඇඟට හොඳ නැහැ හරියට අපේ ඇඟේ හෝමෝන් වැඩ කරන්නේ නැහැ ඉතින් ඒ දේවල් කරන එක ඒ වගේම කාට හරි උදව් කරනවා නම් ඒ දේවල් කරන එක මොකද ඒකෙන් හිතට ලොකු සතුටක් ලැබෙන නිසා ඒ වගේම තමන්ගේ ආගම අනුව ඒ භාරහාර වෙන එක ඒ ආගම අනුකූල දේවල් කරන එක මේ හැමදේම මං හිතනවා දරුවෙක් වාසනාවන්ත දරුවෙක් නිරෝගී දරුවෙක් ලබා ගන්න වැදගත් වෙනවා කියලා. ඉතින් ওই ටික තමයි මම නම් කරේ. එහෙනම් අදට ගිහින් එන්නම් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි ආයෙ දවසක හම්බෙමු. එතකන් ගිහින් එන්න.